ආයුබෝවන්. දවසේ ලග්න පලාපල, සතියේ ලග්න පලාපල, මාසයේ ලග්න පලාපල, ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. අද දවස සාර්ථක කර ගැනීමට මඟ කියා දෙන මම ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය රුක්ෂාන් ජයසේකරයන්. ආයුබෝවන්, වාසනාවන්ත සුබ දවසක් වේවා. 2022 මාර්තු මස 13 වන ඉරිදා ඉර උදාව පෙරවරු 6:17ට, ඉර බැසීම පස්වරු 6:22ට, රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 4:47 සිට 6:16 දක්වා සුබ දිශාව දකුණ, මරු සිටින දිශාව උතුර. මේෂ ලග්නයේ උපන් ඔබට අද දිනය තුළ හවුල් ව්‍යාපාර ආදිය වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙනවා. ඒ වගේම තමයි සමාජ කටයුතු වෙනුවෙන් බොහෝ කැපවී කටයුතු කරනා වගේම පවුලේ කටයුතු ඉතා සාමකාමී ලෙස ඉටු කරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. උත්සව අවස්ථා සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙනා වගේම ප්‍රණීත ආහාර පාන රස විඳීමට අද දිනේදී ඔබට ලැබෙනවා. ඇඳුම් පැළඳුම් සුවඳ විලවුම් ආදී සඳහා අද දවස තුළ වැඩිපුර මුදලක් වැය කිරීමට ඔබ උත්සාහ කරනවා. උදරය ආශ්‍රිත රෝගවලින් පීඩා විඳීමට සිදුවීමට ඉඩකඩ තිබෙන නිසා එවැනි රෝග තත්ත්වයන් තිබෙන අය ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. පුළුවන්කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රතු පැහැය, ජය අංකයේ අංක 9. වෘෂභ ලග්නයේ උපන් ඔබට අද දිනය තුළ උසස් පුද්ගලයන් ඇසුර ලැබෙන දවසක්. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාර කටයුතු වලින් ලාභ මෙන්ම ප්‍රසිද්ධිය ලැබීමට ඉඩකඩ තිබෙනවා. වෙනත් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නට යෑමෙන් ඔබට අද දවස තුළ කරදරයට ලක් වෙන්න පුළුවන්. ඉතා කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි පිතෙන් යෙදෙන ඌෂ්ණාතික රෝග තත්ත්වයන් සෑදීමට ඉඩකඩ තිබෙනවා වගේම එව තරමක් ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. අලුත් මිත්‍රයන් හමුවීමටත් ඉඩකඩ තිබෙනවා. අධ්‍යාපනයේ ලබන දූදරුවන්ට නම් මතක ශක්තිය වර්ධනය කරවන දවසක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතාමත්ම සුබයි. පුළුවන්කමක් තිබෙනවා නම් ඊශ්වර දෙවිඳුන්ට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ නිල් පැහැය, ජය අංකයේ අංක 5. මිතුන ලග්නයේ උපන් ඔබට අද දිනය තුළ අධ්‍යාපනික කටයුතු වලට යහපත් දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. විවාහ ජීවිතයේ සමගිය වර්ධනය වෙනා වගේම රැකියා ස්ථානයේ නව තනතුරු ලැබීමට වාසනාව තිබෙනවා. පිය පාර්ශවයේ ඥාතීන් සමග සිත්තමනාපකම් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. කල්පනාකාරී වන්න. ඒ වගේම තමයි දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදෙනා වගේම දරුවන් බලාපොරොත්තු වන විවාහකයන්ට යහපත් දිනයක් ලෙස තමයි පෙනෙන්නට තිබෙන්නේ. ධාරණ ශක්තිය වැඩි දියුණු වෙනා වගේම ඔබගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගනිමින් අද දිනය කටයුතු කිරීමට ඔබ උත්සාහ කරනවා. පුළුවන්කමක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ කොළ පැහැය, ජය අංකයේ අංක 5. කටක ලග්නයේ උපන් ඔබට අද දවස තුල සිතේ අනුකම්පාව හා කරුණාව පිරෙන දවසක්. ඒ වගේම තමයි වෙනත් අයගේ දුකට පිහිට වෙනා වගේම හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබීමට වාසනා ගුණයක් පෙනෙන්නට තිබෙනවා. මවටත් ඉතාමත්ම සුබයි. ගේදර ඉඩකඩම් වලින් වාසි සැලසෙනා වගේම විවාහ ජීවිතයේ ප්‍රීතිමත්ව කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. අතමිට මිල මුදල් ගැවසෙනා වගේම ඉගෙනීමේ කටයුතු වල යෙදෙන අයට ඉතාමත්ම සුබදායක දිනයක්. සමාජමය කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනා වගේම ඔබට සුවබර නින්දක බලාපොරොත්තු අද දවස තුල නම් තරමක් ඈතට යන්න පුළුවන්. විශේෂයෙන්ම උදරාබද වැනි රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් ඒ සම්බන්ධව ඉතාමත්ම සැලකිලිමත්ව කටයුතු කරන්න. පුළුවන්කමක් තිබෙනවා නම් විලඳ පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ ක්‍රීම් පැහැය, ජය අංකයේ අංක 2. සිංහ ලග්නයේ උපන් ඔබට අද දිනය තුල গুপ্ত බලවේගයන් පිළිබඳව දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කරනවා. රැකියා ස්ථානයේ ස්ථාන මාරුවීම් ආදී බලාපොරොත්තුවක් තිබුණ නම් ඒ සඳහා ඔබට අනිවාර්යෙන්ම හැකියාව ලැබෙනා වගේම විවාහ ජීවිතය තුළ සුළු අඩුපාඩුකම් ඇති වෙන්න පුළුවන්. සහෝදරයන්ගේ දියුණුව වෙනුවෙන් කැප කරන දිනයක් වගේම ලිපි ගනුදෙනු සම්බන්ධව ගිවිසුම් වලින් තරමක් පාඩු සිදුවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරන්න.
කෙටි ගමන් බිමන් නිසා ඔබගේ වියදම් පාර්ශවයේ ඉහළ යනවා වගේම වචන භාවිතයේදී ප්‍රවේශම්කාරීව කටයුතුවක් කරන්න. පුළුවන් කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය ජය අංකය අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල මව්පස උරුමකම් ලාභ ලැබීමට වාසනාව ලැබෙනවා. ඒ වගේම තමයි පවුලේ සමාජිකයන්ගෙන් හා ගේදොර පිළිබඳ වගකීමෙන් කටයුතු කරන දිනයක්. සමාජයේ පුද්ගලයන් සමග බොහොම සුහදව කටයුතු කරනා වගේම පියාගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙනවා. ඇස් ආශ්‍රිත රෝගාබාධ ඇතිවීමට ඉඩ කඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරනා වගේම මව් පාර්ශවයේ ඥාතියෙකු සමග දුර බැහැරට යෑමට සිදු වෙනවා. ඔබගේ විවාහ පාර්ශවයට නම් තරමක් අසනීප ගති මතු කරන ආකාරයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. පුළුවන් කමක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ කොළ පැහැය ජය අංකය අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ඔබගේ සමාජයේ ගෞරවයට පාත්‍ර වෙන දිනයක්. විශේෂයෙන්ම රැකියා කරන ස්ථානයේ උසස් නිලතල ලැබීමට බලාපොරොත්තුවක් තිබුණා මේ සඳහා ඔබට අවස්ථාවන් උදා වේවි. සහෝදරයන් සමග බොහොම සුහදව කටයුතු කරනා වගේම වියදම් පාර්ශවෙනම් ඉහළ යන්න පුළුවන්. විදේශ ගමන් පිළිබඳව බලාපොරොත්තු අයගේ සිහින සැබෑ වෙනා වගේම ඔබගේ උත්සාහය උනන්දුව මත ඔබගේ කටයුතු සාර්ථකත්වයට පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. අධ්‍යාපනික කටයුතු වල නිරත වන අයට නම් තරමක් බාධක මතුවන ආකාරයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ප්‍රේම සම්බන්ධතාවලට නම් එතරම්ම සුබදායක දිනයක් නෙවෙයි. පුළුවන් කමක් තිබෙනවා නම් ඉතර දෙවිඳුන්ට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ නිල් පැහැය ජය අංකය අංක 6. චික ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල සමාජ සේවා කටයුතු වලින් ගෞරවය මෙන්ම ප්‍රශංසාවද හිමි වෙන දිනයක්. ඉගෙනීමේ කටයුතු වල තරමක් බාධක එළවෙනා වගේම ආර්ථික අපහසුතා වෙන්න පුළුවන්. පදිංචි ස්ථානයේ වෙනසක් බලාපොරොත්තු වුණා නම් අද දවසේ ඉතාමත් යහපත් වගේම දූ දරුවන් වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදුවන දිනක්. ප්‍රේම සම්බන්ධතා වලට තරමක් බාධක මතුවෙනා වගේම තෙල් සහිත ආහාර වලින් අද දිනේ ඔබට යම් පීඩාවන් ඇති වෙන්න පුළුවන්. පුළුවන්කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රතු පැහැය ජය අංකය අංක 9. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල මවගේ පියාගේ දේපල උරුමකම් ලැබෙන දවසක්. ඒ වගේම තමයි මිතුරන්ගෙන් ඔබගේ දියුණුවට උදව්පකාර ලැබෙනා වගේම සමානාත්මතාවයෙන් යුතුව සෑම දෙනා සමග සුහදත්වයෙන් කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. ආර්ථිකය නම් ඉතාමත්ම යහපත්. දරුවන්ගේ දියුණුව සැලසෙනා වගේම රැකියාව සම්බන්ධ අධ්‍යාපනික කටයුත්තකට පුහුණු වීම ආදියට සහභාගී වෙනවා. හෘදයාබාධ ඇති කරවීමේ යැදි අවධානමක් තිබෙන නිසා එවැනි රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් සැලකිලිමත්ව කටයුතු කරන්න. ප්‍රේම සම්බන්ධතා ආදියට පවා අද දවස් තුළ බාධක ඇති වෙන්න පුළුවන්. පුළුවන් කමක් තිබෙනව නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත් දවසක් බවට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ජය වර්ණයේ රන්වන් පැහැය ජය අංකය අංක 3. මකර ලග්නයෙන් උපන් ඔබට අද දිනේ රැකියාවේ ස්වීම් හිමිවන දිනයක්. ආර්ථික තත්ත්වයේ යහපත් වෙනා වගේම කෘෂිකර්මාන්තික කටයුතු වලින් ලාභ ප්‍රයෝජනත් වෙනවා. බාහිර අලංකරණ කටයුතු සඳහා වැඩි මුදලක් වැය කරනා වගේම ධන හිස් ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් ඇතිවීමට ඉඩ කඩ තිබෙන නිසා ඒ ගැන ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. අලුත් මිතුරන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙනා වගේම ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගී වෙන දවසක්. විදේශගත මිතුරෙකුගෙන් ආධාර උපකාර ඉල්ලීමට අද දවසේ ඉතාමත්ම සුබයි. පුළුවන් කමක් තිබෙනවා නම් විෂ්ණු දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය වෙන්නේ නිල් පැහැය ජය අංකය අංක 8. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ඔබගේ ආගමික කටයුතු වලට වැඩි නැඹුරුතාවයක් දක්වනවා.
විශේෂයෙන්ම ප්‍රියාගේ උරුම දේපල නැත්නම් ඔවුන් වෙනුවෙන් උදව් උපකාර ලැබෙන දිනයක් වගේම ආදර සම්බන්ධතාවලට ඉතාමත්ම යහපත් දවසක්. ව්‍යාපාර කටයුතු කෙරෙහි වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරනා වගේම අධ්‍යාපනයට හා ආගමට සම්බන්ධ දුරබැහැර ගමන් බිමන් කිහිපයක්ම යෙදීමට ඉඩකඩ පවතිනවා. සමාජයේ බොහෝ පිරිසක් සමග සුහදව කටයුතු කිරීමට ඔබ උත්සාහ කරන දවසක්. නිවාස ඉඩකඩම් ආශ්‍රිත කටයුතු වලින් ඔබ එවැනි ව්‍යාපාර කටයුත්තක් කරන අයෙක් නම් එයින් ලාභ ඉපෙීමට ඉතාමත්ම යහපත්. පුළුවන් කමක් තිබෙනවා නම් විෂ්ණු දෙවිඳුන්ට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 6. මීන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල බාහිර අලංකරණය හා විනෝදයට සිත යොමු වන බවක් පෙනෙන්නට තිබෙනවා. රැකියා ස්ථානයේ යම් කරදර බාධක මතුවෙනා වගේම වෙනත් අයට උදව් උපකාර කිරීමට ගොස් ඔබට දොස් අසන්නට ලැබෙන දිනය. ඔබගේ විවාහ පාර්ශවයට කරදර පීඩා ගෙන දෙනා වගේම ඌෂ්ණාධික රෝගවලින් පීඩා විඳීමට සිදුවන බැවින් ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට තරමක් සුබදායක දිනයක් වගේම කෙටි ගමන් බිමන් ආදී අද දවස තුළ ඇති වෙන්න පුළුවන්. පුළුවන් කමක් තිබෙනව නම් ගුරු දෙගුරුන්ට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රන්වන් පැහැය, ජය අංකය අංක 3.